आयुबोन ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැඩ බැලු පොලිස්පති CD වැඩ කරන පොලිස්පති ධූරයට හිස්බුල්ලාගේ මඩ කලපු විශ්වවිද්‍යාලයට සෞදියෙන් මුදල් ලැබුණු හැටිත් හෙළි වෙයි අදත් 204ක් පොසිටිව් වෙද්දී कोरोना रोगीन गणन विसिदहस पानी यापारनेदी गेवलुई इडमुईदी राज्य संपत् अवभावित करपु आयट වැඩ වරදි अंगहारु लोके केवल हदन्न हदन इलोन पृथ्वीये තුන්වෙනි ධනවතා වෙයි දේශීය පුවත් COVID-19 नव आसाधितयन देशीय हतर दिनकू अलुतिन हंदुना गेनीमत समग मेरटिन वार्तावन समस्त रोगीन्गे संख्याव 20000 इक्मवा गिया रोगीन 428 दिनकू पूर्ण सुवय लबा अद दिने रोहल वलिन पिटव गिया මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ කොරෝනා පොකුරින් වාර්තා වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 16843ක්. ඉන් පුද්ගලයන් 10503 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට COVID-19 ආසාදිතේ වූ සමස්ත සංඛ්‍යාව 20375ක්. පුද්ගලයන් 5791 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබනවා. पूर्ण सुवेला बैती समस्त संख्या 14497ක් मेवन विट पोलिस निलधारीन 1039 दिनुकुट कोरोना वायरसයේ ආසාදිනී වී ඇති බව पोलिस මූලස්ථානයේ පවසනවා ඉන් 238 දිනකෝ पोलिस විශේෂ කාර්ය බලකා සමාජිකයින් कोविड ආසාදිත පුද්ගලින්ගේ මෘතදේහ ආදාහණය ඒ සම්බන්ධයෙන් පත් කර ඇති කමිටු නිර්දේශ අනුව ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මේ දක්වාම තියෙන්නේ කලින් තීරණය කළ පරිදි COVID-19 ආසාදිතෙක් නම් ඒ මෘතදේහය ආදාහණය කළ යුතුයි කියලා ඒ පිළිබඳ විශේෂඥයේ ලෝකයේ තියෙන අධ්‍යක්ීම් සමාලෝචනය කරමින් ඒ තුලින් තමයි තීරණය අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කරන්නේ. එතෙන්දී අපි යම්කිසි දෙයක ආගමක් හෝ ජාතියක් පිළිබඳව විශේෂයෙන් හිතලා විශේෂ සහනයක් ලබා දීම හෝ විශේෂ වෙනසක් සිදු කිරීමක් කරන්න බෑ. මේ අවස්ථාවේදී අපි විද්‍යාත්මකව තමයි මේ දිහා බලන්නේ. මේ රෝගය වෛරසය කොහොමද පැතිරෙන්නේ ඒ වෛරසයෙන් මොකද්ද තියෙන අවදානම ඉතින් මේ தত্ত্বය තවදුරටත් වර්ධනය නොවන ආකාරයට කොහොමද රටට වඩාත්ම යහපත් දේ කියලා තීරණය කරලා තමයි කටයුතු කරන්නේ මන්දනාකාර නිලධාරීන් හා රැඳ වූවන් 680 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට මේ වෙන විට හඳුනාගෙන තිබෙනවා ඒ හේතුවෙන් බන්ධනාකාර තුල PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා ඊයේ 26 දෙනෙක් පොසිටිව් වුණා ඒ අයගෙන් එක්කෙනෙක් බන්ධනාකාර නිලධාරියෙක් අනිත් 25ම රැඳවියන් මේ අතරින් බන්ධනාගාරයේ කාන්තා නිලධාරීන් 7ක් සහ පිරිමි නිලධාරීන් 36ක් එක 43ක් රෝගී වෙලා තියෙනවා. ඉන් දෙදෙනෙක් සුව වෙලා නිවාස නිරෝධායනය දෙනවා. රැඳවියන් ගත්තොත් එහෙම 473 දෙනෙක් පිරිමි 155 දෙනෙක් කාන්තා සියලුම එකතුව 682යි. මේ වෙනකොට බන්ධනාගාර සේවය සඳහා නවක PHI මහතුරුන් යොදවලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ඒ අය බන්ධනාගාරයේ සමාජයේ නිරෝධායන කටයුතු සිදු වන විදියටම බන්ධන कोरोना मर्दनी सदहा राज्य कीनियन වැඩපිළිවෙලට पूर्ण सहाय लपातिन पव कोलंब पुरपतिनी रोसी सेनानायक महात्मिय पवसनपा අපි දැක්ක දැඩි පාලනයක් යටතේ විශේෂයෙන්ම ලොක්ඩවුන් නොවිච්ච තැන්වලට කර්ෆියු දාලා ඒක පාලනය කරගන්න රජය කටයුතු කරා. ඒ ගැන මගේ ස්තුතිය මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම විශ්වාස කරනවා අපිට රජයෙන් ලැබෙන සහයත් එක්ක අපිට පුළුවන් වෙයි කියලා හැකි ඉක්මනින් මේ ලොක්ඩවුන් වෙලා තියෙන ප්‍රදේශات නැවත වාරයක් විවෘත කරන්න. හැබැයි ඒකට මහ ජනතාවගේ සහය අවශ්‍යයි. වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනෙකු පත් කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම පත්කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව එම නිර්දේශ පාර්ලිමේන්තු සභාව ස්ථිර කළ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටින්නේ. හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු ගෙවීමෙන් පසු එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා. 1986 වසරේදී පොලිස් සේවයට එක්වන සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික බුද්ධි සේවයේද වසර 9කට ආසන්න කාලයේ सेवे करतिबेनवा दिवेने विविध प्रदेशवल नियोज्य पोलिसपतिवरेकु हा ज्येष्ठ नियोज्य पोलिसपतिवरेकु लेस कटयुतु कर ඇති ඒ මහතා මුහුමලේ යුද කැටුම් ජයග්‍රහණය කළ 2006 වසරේදී යාපනයේ බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. බයතර අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා කර ඇති විනිසුරුවරුන්ගේ නම් ලැයිස්තුවටද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වැති බවයි වාර්තා වන්නේ. මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් එම නම් ලැයිස්තුවට ඇතුළත් වන බව. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්පුල්ලා මහතා ආරම්භ කිරීමට සූදානම් වූ मतभेदात्मक मडकलपो विश्वविद्यालय सदहा रुपियल मिलियन 3640කට අධික මුදලක් සෞදි අරාබියේ සිටින පුද්ගලයෙකුගෙන් මෙරටට ලැබී ඇති බව අද අනාවරණ වුණා. ඒ කොල්ලුපිටියේ ලංකා බැංකු ශාඛාවේ ඇති හිස්පුල්ලා මහතාගේ ගිණුම් රැසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පරීක්ෂාවට ලක් වූ අවස්ථාවේදී අදාළ බැංකු ශාඛාවේ තිබූ MLA හිස්බුල්ලා මහතාට අයත් හිරාපදනමේ කිනුමකට සැකකටයුතු අන්දමින් රුපියල් මිලියන 313කට වැඩි විදෙස් ප්‍රේෂණ ලැබී ඇති බවද මෙහිදී හෙළි වුණා. අදාළ ගිණුම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ එම බැංකු ශාඛාවේ හිටපු කළමනාකරුවෙකු වන චම්පා කුමාරි කන්නංගර මහත්මියයි. එහිදී සාක්ෂිකාරී කියා සිටියේ කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ බැටික්ලෝ කැම්පස් නමින් ජංගම ගිණුම් දෙකක් සහ එක් ෆියා ගිණුමක් තිබූ බවයි. बैटिक्लो कैंपस कॉलेज प्राइवेट लिमिटेड गिनुम विवृत करते 2016 जनवरी मास 14 वनदाई එහිදී බලේලත් නිලධාරියා සහ සභාපතිවරයා වශයෙන් MLA හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා නමැත්තන් සඳහන් කර ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් මෙම සමාගමේ නම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලෙස 2016 පෙබරවාරි මාස 29 වෙනි දින වෙනස් කර ඇති අතර 2019 ජනවාරි මාස 4 වෙනි දින ගිණුමේ බලේලත් නිලධාරීන් ලෙස සිටි MLA හිස්බුල්ලා මහතා ඉන් ඉවත් වී හිරාස් හිස්බුල්ලා සහ හිෆාස් හිස්බුල්ලා යන දෙදෙනාට එම බලය පවරා ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියා. बैटिक्लो कैंपस नमिन विश्वविद्यालय इदिकिरीमे अरमुणिन आरंभ कर तिबू मेम गिणुमट अवस्था हतकदी रुपयाल मिलियन 3640කට වැඩි මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවද සාක්ෂිකාරිය පැවසුවා. අදාළ අවස්ථා හත තුලදීම එම මුදල් බැර කිරීම සිදු කර ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි නමැත්තෙකුයි. එසේම මෙම ගිණුම තුලින් අවස්ථා රැසකදී චෙක්පත් මගින් රුපියල් මිලියනයකට වැඩි මුදල් ලබා ගැනීම සිදු කර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියා. දැන් ඔය ගිණුමට රුපියල් මිලියන 100කට වැඩි විදේශ ප්‍රේෂණ අවස්ථා 7ක් ලැබිලා තියෙනවා. ඊළඟට රුපියල් මිලියනයකට වැඩි මුදලක් ගිණුමෙන් මුදල් කර ගැනීම සිදු කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වැඩි මුදල් එක්වර ගැනීමක් සිදු වෙනවා නම් මහ බැංකුව දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳ මහ බැංකුව දැනුවත් කළාද? මහ බැංකුවට වාර්තා කරලා නැහැ ස්වාමිනී. නමුත් මෙම සැකකටයුතු ලැබීම් පිළිබඳව මගේ ශාඛාවේ නිලධාරීන් මා දැනුවත් කළා. මම ඒ පිළිබඳ අපේ ප්‍රධාන කාර්යාලයේ අනුකූලතා අංශය දැනුවත් කළා. අනුකූලතා අංශයේදී මේ පිළිබඳ සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් ඉන් එහාට ප්‍රධාන ශාඛාවෙන් මහ බැංකුව දැනුවත් කිරීමක් සිදු වෙලා නැහැ. මහ බැංකුව මේ පිළිබඳ දැනුවත් කරලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඔබේ ශාඛාව සහ ප්‍රධාන කාර්යාලයේ අනුකූලතා අංශය අතර පැවති සාකච්ඡාවලදී මෙම ගිණුමට කිසියම් දේශපාලනඥයෙක් සම්බන්ධ බව කියවිලා තියෙනවද? ඔව්. MLAM හිස්බුල්ලා මහතා මෙම ගිණුමට සම්බන්ධ බව සඳහන් කළා. එසේම මෙහිදී MLAM හිස්බුල්ලා මහතාට අයත් හිරාපදනමට අදාළව කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුම් කෙරෙහිද ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා හිරා ෆවුන්ඩේෂන් නමින් 1993 අගෝස්තු මාස 18 වන දින ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. බලේලත් නිලධාරීන් ලෙස MLAM හිස්බුල්ලා සභාපතිවරයා ලෙසත් මොහමඩ් සම්සුදීන් ලේකම් ලෙසත් ආමඩ් ෆලි මොහමඩ් බණ්ඩාගාරික ලෙසත් සඳහන් වෙලා තියෙනවා. ජංගම ගිණුමක් විවෘත කරද්දී පුද්ගලයෙකුගේ නමින් නැතුව සමාගමක් හෝ පදනමක නමින් විවෘත කරනවා නම් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි උණු සහතිකයක් ඉදිරිපත් කරන්න ඕන නේද? ඕස්වාමිනි මෙම හිරාපදනම 1993 සැප්තැම්බර් 9 වෙනිදා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙනවා කියලා ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔබ කිව්වා 93 අගෝස්තු 18 වෙනිදා තමයි මේ ගිණුම විවෘත කරලා තියෙන්නේ කියලා. හැබැයි ලියාපදිංචි කිරීමේ සහතිකයට අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 93 සැප්තැම්බර් 9 වෙනිදා. එතකොට ලියාපදිංචි සහතිකයක් නැතුව කොහොමද අගෝස්තු මාසයේ ජංගම ගිණුමක් විවෘත කරලා තියෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව නේද මේ ගිණුම විවෘත කරලා තියෙන්නේ? ලියාපදිංචි වෙන්න අයදුම්පත දාලා තියෙන්නේ කියලා ගෙනත් දීමේ පොරොන්දුව පිට නිලධාරීන් ගිණුම විවෘත කළා වෙන්න පුළුවන් ස්වාමිනී. නමුත් සාමාන්‍ය ක්‍රමවේදයට ලියාපදිංචි සහතිකයක් නැතුව ගිණුමක් විවෘත කරන්නේ නැහැ ස්වාමිනී. මෙම ගිණුමට විදේශ ප්‍රේෂණ වලින් මුදල් ලැබිලා තියෙනවා දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මෙහිදී විමසා සිටියා. අවස්ථා 15කදී විදේශ ප්‍රේෂණ විදිහට ගිණුමට මුදල් බැරවෙලා තියෙනවා ස්වාමිනී. එලෙස බැරවෙලා තියෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 313කට අධිකයි. එලෙස මුදල් යොදවලා තියෙන්නේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි, බ්‍රිතාන්‍යයේ සිද්දීක් ඇන් ඩයනා ඔස්මන් සහ ක්‍රෙඩෙන්ෂල් ලිමිටඩ් නැමැති පාර්ශව විසින්. නිරිතදිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ ඊසාන දෙසට වැඩි බලපෑමක් සිදුවිය හැකි බවට කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ත්‍රිකුණාමල වෙරළට කිලෝමීටර් 300ක් තුරින් ස්ථානගත වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. පීඩන අවපාතයේ දිවි පෑ 12 ඇතුළත දිවයිනට ආසන්නෙන් ඊසාන දිශාවෙන් තියෙන මුහුදු තීරය තුළ ස්ථානගත වීමක් අපේක්ෂා කරනවා. මේක තවදුරටත් වර්ධනය වීමේ ලකුණු තියෙනවා. නමුත් මේකේ ඍජු බලපෑම දිවයින තුළට නැති වුණත් දිවයින ආසන්නයේ තියෙන උතුරු ඊසාන දිග සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීර වලට බලපෑම් සිදු වෙන්න පුළුවන්. මේ බලපෑම් හේතු කොටගෙන තද වැසි සහ තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දීවර හා නායක ප්‍රජාවකෙන් ඉල්ලා සිටිනවා දීවර හා නායක කටයුතු වලින් මෙම මුහුදු සීමාවේ වැළකීලා ඉන්න කියන එක තමයි විශේෂයෙන්ම අපි මතක් කරන්නේ. නමුත් 24 25 වගේ දිනයන් වෙනකොට මෙම පද්ධතියේ බලපෑම හේතු කොටගෙන දිවයින තුල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරනවා. මෙය බලපාන්නේ විශේෂයෙන්ම උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්යන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් මෙම පළාත්වල තියෙන්නත් පුළුවන්. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 370ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. දරුවාගේ සෞඛ්‍යය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත සාධකය. ඒ වගකීම රජයක් හැටියට අපිට තියෙනවා. හැබැයි ඒ වගේම දරුවාගේ අනාගතය පාසල් දිගින් දිගටම වහලා තියෙනවා නම් ඒ දරුවාගේ අනාගතය වසා දැමීම පාසලකින් පාසලකට තත්ත්වය හුඟක් වෙනස් වෙනවා. විස්තර සහිත පැහැදිලි චක්‍ර ලේඛනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළා තිබෙනවා. නිකම්ම විවෘත කළේ නැහැ. ඒ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය පියවර අරගෙන තමයි ඒ පාසල් විවෘත කළේ. ඉතින් ඒක අභියෝගයක් තමයි. ඒක මම පිළිගන්නවා. අභියෝගයට මුහුණ දුන්නා. මුළු රටේම පාසල් සඳහා ලක්ෂ 370 ඒ කලාප අධ්‍යක්ෂකවරුන්ට යවලා තියෙනවා. බස්නාහිර පළාත තමයි ඔන්ලයින් ක්‍රමයට වඩාත් පහසුකම් තිබෙන ප්‍රදේශය. 95%කට වැඩි ප්‍රමාණයක නිවාසවල ගෘහයන්වල රූපවාහිනී තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය අමාත්‍යාංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක යම් පූර්ව සූදානමක් ඇතිව පසුගිය සඳුදා ආරම්භ කළා. දිනකට පැය 16ක් 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ප්‍රධාන විෂයන් ඒ වගේම උසස් පෙළ සඳහා විෂයන් 15ක් ඒ විෂයන් වලට අදාළව ප්‍රවීණ ගුරුවරුන්ගේ මාර්ගයෙන් රූපවාහිනිය ඔස්සේ මේ පාඩම් මාලාව තුන්වෙනි වාරයේ පවත්වා ගැනීම. රට වසා තැබීම තුලින් ආර්ථිකය විනාශයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ හේතුවෙන් දීර්ඝකාලීනව රට වසා තැබීම නොකළ යුතු බවයි සමගි ජනබලවේගයේ සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. කර්මාන්තශාලා වහගෙන, පාසල් වහගෙන, කාර්යාල වහගෙන යන්න විදියක් නැහැ. එතකොට අර ඇමරිකාවේ වගේ තීන්දුවක් ගත්තේ කොරෝනා එක පැත්තකින් අපි ඒකට මුහුණ දෙනවා, අනිත් පැත්තෙන් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය කරනවා. එතකොට ඒකෙන් සමහර වෙලාවට මේ වෙයින් තත්ත්වය නරක වෙන්න පුළුවන්. හැබැයි අපිට දිගටම මේව වහගෙන ඉන්නත් බෑ ආර්ථිකය මත. ඒක අපි පිළිගන්නවා. ඒතකොට ආර්ථික විනාශයක් ඇති වෙනවා. මොකද ඔක්කොම රට වහන්න බෑ. आयव्यय कारक सभा अवस्था विवादे पलमु दिने अदय जनपति सह अकमैति वैशेष संशोधन सहितव पार्लिमेंटुवेदी अद सम्मत वुणा मैति अमितुनुन किहिप दिनेकू मेहिदी अदहस पलकला අපේ කාලේ අපිට පුළුවන් වුණා විශාල සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න. ඒ වගේම විශාල තෙල් පිරිපහදු ගිවිසුමකට අපි එළඹුණත් දවස් 52 කොමන්ත්‍රණත් එක්ක යම් යම් ඒ වෙනස් වීම වුණා. හැබැයි අපි කවදාවත් දේශීය කර්මාන්ත වලට අසාධාරණයක් වෙන විදිහට කටයුතු කරේ නැහැ. නමුත් ගරු මන්ත්‍රී තුමනි, ඇත්තටම මේ කාලය තුල රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ආර්ථික සංවර්ධන වේගය 6.3 2.3ට වැටුණා. දළ දේශීය නිෂ්පාදනය කඩාගෙන වැටුණා. දුප්පත්කම වැඩි වුණා. පාතාලේ රජ වුණා. ඒ නිසා ඇත්තටම පස් අවුරුදු ඒ කඩා වැටීම මේ ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් කරපු බව අපි පිළිගන්නවා. රාජිකරණ අමාත්‍යවරයාගේ ඥාතිවරියක් රත්මලානේදී කොවිඩ් වසංගතය ආසාදනය වෙලා මිය යනවා. එතකොට සාමාන්‍යයෙන් කොවිඩ් වසංගතයේ බොඩි එකකට මරණයකට වැළඳිය දයකු ගම ඊළඟට කරන්නේ ආදාහණයට යවන එක. හැබැයි මේකට එනවා ඊට පස්සේ දුරකථන නැමතුමා. කියනවා ආයි මේකට PCR එකක්. මේක එනවා PCR එක නෙගටිව් කියලා වෙලා. බොඩි එකකට මරණයකට දෙසරයක් PCR කරන්න යයි. කිසිම පදනමක් නැතු පට්ටපල් බොරුවක්. කොහොම කියනවද මන් දන්නේ. කිසිම දවසක ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න අපි ආවිල්ලා නැහැ. මෙතන අපි භූමි දානය කරන්නයි කියලා අයිතියක් ඉඳ පෙන්ට රටවල් වල තියෙන දේවල් හින්දා අපි ඉල්ලලා හිටනවා. ඒක නීතිය වෙනස් කරගෙන අද මම මැරුණත් අනිත් අය පුච්චනකොට මාව භූමි දානය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තුට්ටු දෙකේ දේවල් අපි කරන්නේ නැහැ. ඔබතුමා මට කිව්වත් කවදද කතා කරේ කොතනද කතා කරේ කියලා මම මේ දැන් අස් වෙනවා. മന്ത്രി ദൂരයෙන් විතර නෙවෙයි අගම ඇමතු දූරයෙන් උත් අස් වෙලා ගෙදර යනවා. ඔබත් අස්වෙන්න බොරු කියන්නේ නැත්තම් මහා බැංකුව සිද්ධියේදී අස්සන් නොකරපු එකම മന്ത്രിවරයා මම. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඇවිල්ලා ෆුඩ්නෝට් කල්ලියට අස්සන් කරන්න කියලා. මට ඌමනාව තිබුණා මේ හොරුන්ව මිනිමරුවන්ව දග්ගකට දක්කන්න. මේ රටේ හොරකම් වෙනුවෙන් කතා කරපු മന്ത്രിවරයෙක් කියලා ඔබතුමා කිව්වා. ඒ වගේම ඔබතුමා මේ රටේ දූෂණය වංචාව වෙනුවෙන් හොරු අල්ලන්න කැප කරපු කෙනෙක් කියලා කිව්වා. ඔබතුමා ඒව අල්ලන්න කියලා හිර යන්න වෙලා තියෙන කෙනෙක් කියලා තන්දිමේ කිව්වා. එහෙම කියලා ඔබතුමාගේ දුක කිව්වා. මම මෙච්චර මහන්සි වෙලා මම පැමිණිලි දැම්මා, මම මේව කරා මෙච්චර කරා. අවසානයේ තුමා කිව්වා මම නඩුකාරවන්ටත් මම කතා කරයි කියලා කිව්වා. ඔබ එතරින් නැවතුනේ නැහැ. අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂණලා අල්ලලා විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු දාලා ඔබ ඊට පස්සේ අධිකරණයේ විනිසුරුවරුන්ට කතා කරා. ඔබ කතා කරා CID එකේ ශානි විද කබේසුරුන්ට කතා කරා. ශානිට ඔබ CID එකට කතා කරා. ඔබ අධිකරණයට කතා කරා. ඔබ අල්ලස් එකට කතා කරා. ඔබ පැමිණිලි දැම්මා. तमुनासे रानिल विक्रमसिंहत नोम गया हुआ, तमुनासे अजित पेरत नोम गया हुआ, तमुनासे ओक्कम नोम गया हुआ, अंतिमट तमुनासे कवुरुत ने अनेक रंजन रामन गमंतुमा मंगबतुवाट कियन तमुनासेलट यन्न अपायक होयद किन प्रश्न තියෙන. තවත් දේශීය ප්‍රවෘත්ති දැන් ඇරව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාක්‍රමී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මිතුරන් කිහිප දෙනෙකු සමග පාසල් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියේදී සැකකාර වෛද්‍යවරයාගේ වත්තට පන්දුවක් විසි වී තිබෙනවා. එය ලබා ගැනීමට යාමේදී ඇති වූ බහින් බස්වීමකින් පසු සැකකාර වෛද්‍යවරයා සිසුවාගේ පපුවට වායු රයිෆලෙන් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් වෛද්‍යවරයා මහර්ගම අපේක්ෂා රෝහලට අනුයුක්තව සේවය කරන අයෙක්. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන මස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණා. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. බැම්බෝලි ඉඳන් මේ පැතර ගාව ගේව බෝල ඉල්ලුවම දුන්නේ නැහනේ. ඩොක්ටර් නිදාගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉඳන් ගාව ගේව වහලටත් ඇදුණා දෝයි ගාලා. වාහනයටත් ඇදුණා. ඒකනේ මෙතන ඉන්න ළමයට වැඩි දෙයක් දෙන්නේ නැහැ. එයාට තමයි වැඩින්නේ නැත්තේ. කොහොමද මේගොල්ලෝ ගල් ගහනවා දෙක් විතරයි මම දැක්කේ. බෙඩි වදිනවා ඒවා මම දැක්කේ නෑ. ඕක ඉතින් එක දවසක් නෙමෙයි ඕක දැන් මාසකාරක් බෝලේ දාන්නේ කියලා බෝලේ යනවා තාප්පෙන් පයින් වෙනවා. 1929 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවීම එළිදැක්වීම සිදු කෙරුණා. ඒ රාජ්‍යමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර පසුගිය 20 වෙනිදාට වසර 31ක් සපිරෙනවා. එය නිමිති කර ගනිමිනුයි 19.29 යෙදවුම එළිදැක්වුණේ. මෙම යෙදවුමේ පර්යේෂණ කාලය අවසන් වූ පසු ජනතාවගේ පරිහරණය සඳහා එය ලබා දීමට නියමිතයි. ළමා අපයෝජන හඳුනා ගැනීම, වළක්වා ගැනීම හා කළමනාකරණයේ ග්‍රන්ථය එළිදැක්වීමද මීට සමකාමීව සිදු කෙරුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරී සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හොඳ ආගමික පරිසරයක් නිර්මාණය වෙලා තියෙන රටක එක දරුවෙකුට හරි අපයෝජනයට ලක් වෙනවා නම් ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙන්න ඕනේ, ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිසා අපිට දැන් බිමට වැහැලා දරුවොත් එක්ක වැඩ කරන්න ඕන කාලය ඇවිල්ලා. දරුවන්ට සමීප වෙන්න ඕන කාලය ඇවිල්ලා. දරුවොත් එක්ක බොහොම ලෙන්ගතුව ඒ දරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව තේරුම් අරගෙන දරුවව ඉලක්කගත අරමුණක් කරා ගෙනීමේ යුගය නිර්මාණය කරන්නට අවශ්‍ය කාලය ලැබිලා තියෙනවා. ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.